Code360 YouTube channel එකේ Java absolute beginners video series එකේ 22 වෙනි වීඩියෝ එකට තමයි ඔයාලා දැවිලා ඉන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කලින් වීඩියෝ එකේ. ඒකේ arrays part 1 වීඩියෝ එකේ දෙවෙනි part එක. Hari ini api ada video ke patanggamu dan me video ke ngapi balanannya me array ekak atulatina elements tika okkoma ekapara kohomada eliyata ganne kiyala. Hari ini api kalin video wala baluwane me index එක පාවිච්චි කරලා elements ekin ekak kohomada eliyata ganne kiyala. Dan ඔයාලා දන්නවා elements වල indexing order එක කොහොමද තියෙන්නේ කියලා 0 1 2 3 4 කියලා අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. hari දැන් අපි බලන්න යන්නේ මේවා මේ elements ටික ඔක්කොම එකපාර කොහොමද එලියට ගන්න කියලා පිළිවෙලට. hari ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ for loop එක. ඉතින් අපි කලින් ඉගෙන ගත්තනේ for loop එක ගැන. දැන් වැඩේ කරන්නේ මෙහෙමයි. මම ඉස්සෙල්ලාම මේ විදිහට for loop එකක් හදා ගන්නවා. හොඳයි මම for loop එකේ body එක හදාගෙන ඉවරයි. දැන් මෙතන අපි අපේ starting point එකයි ending point එකයි condition එකයි දෙන්න බෑ. අපේ starting point එකට මොකද්ද දෙන්නේ? දැන් හිතන්න මම කරන්නේ මේ මෙතන මේ විදියට තමයි කරන්නේ. හරි. ඉතින් මම මේක බොඩි එක හදාගෙන ඉවර වෙලා ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. හරි. ඉතින් මම මේ විදියට මගේ for loop එක හදාගෙන තියෙනවා. මෙතන මම එක වෙනසක් කරගෙන තියෙනවා. මෙතන for loop එකේ පළවෙනි එක දාලා නැහැ. ඉතින් මේ විදිහටත් for loop එක වැඩ කරනවා. නැත්නම් ඔයාලට පුරුදු විදිහට ඕන නම් අපිට මේක දාගන්න පුළුවන්. මේ විදිහට දාගන්න පුළුවන් ඔයාලට පුරුදු විදිහට නම්. හරි. දැන් මෙතන මම කරලා තියෙන්නේ මොකද්ද? දැන් අපි මුලින්ම බලමුකෝ. ඉස්සෙල්ලා මම මෙතන int type එකෙන් variable එකක් හදාගෙන තියෙනවා index කියලා. ඊට පස්සේ මෙයාගේ for loop එකේ starting එකට මම දීලා තියෙනවා index එක බිඳුවෙන් තමයි දැන් පටන් ගන්න. hari index එකේ අවසානය මොකද්ද index එක කුඩයි cars කියන array එකේ length එකට length එක කීයද මෙයාගේ 1 2 3 4 5යි hari මෙයාගේ length එක 5යි අපි ඒක comment down කරලා මෙතනින් තියාගමු මෙයාගේ length එක 5යි හරිද දැන් මෙයාගේ length එක 5යි index එක පටන් ගන්න කීයෙන්ද බිඳුවෙන් පටන් ගන්න hari ඔන්න මෙයා ඊට පස්සේ දැන් මෙතන increment එකක් නෙවෙන්නේ for loop එකේ එක වටයකින් මොකද්ද වෙන්නේ එක වටයක් අවසානයේදී මෙයා එකක් වැඩි වෙනවා හරි දැන් පටන් ගන්න බිඳුවෙක් එක වටයක් ගියාට පස්සේ මෙයාගේ 1යි තව වටයක් ගියාට පස්සේ 2යි තව වටයක් ගියාට පස්සේ 3යි තව වටයක් ගියාට පස්සේ 4යි තව වටයක් ගියාට පස්සේ 5යි දැන් 5 වෙන්න පුළුවන්ද බෑ මොකද 5ට දැන් මෙතන අගය 5නේ ඉන්නේ කාස් වල length එක අපි හොයාගත්ත 5යි කියලා එතකොට මෙතනට එන්නේ 5යි එතකොට 5ට වඩා කුඩා වෙන්න ඕනේ index එක ඒක 5 එන්න බෑ 4 තමයි මෙයාට උඩරින් එන්න පුළුවන්. එතකොට ඉන්ඩෙක්ස් එකේ අගයන් වෙන්නේ ඉස්සෙල්ලාම බිඳුව ඊට පස්සේ 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4. හරි. ඔක්කොම ලූප් එක 5 වතාවක් වැඩ කරනවා මෙතන. බිඳුව 1 2 3 4 විදිහට අගයන් මාරු වෙවි. හරි. ඔන්න දැන් බිඳුව තියෙද්දි මොකෝ වෙන්නේ? ඔන්න ඉස්සෙල්ලාම බිඳුව තියෙද්දි ඔන්න දැන් සින්ටැක්ස් එක බලමු අපි. එතන වෙලා තියෙන්නේ මම සිස්ටම් අවුට් එකක් දාලා තිනවා. කාස් වල මෙතන මේ කොටු අරන් ඇතුළට ඉන්ඩෙක්ස් එක දාන. දැන් පළවෙනි පාර මේක රන් වෙද්දී ඉන්ඩෙක්ස් එක 0යිනේ. එතකොට මෙතන cars 0 කියලා තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ 0. එතකොට ඒ කිව්වේ මෙතන මුලින්ම රන් වෙද්දී මෙතන print වෙන්නේ මෙන්න මේක. හරි. ඔන්න දැන් මුලින්ම print වෙනවා යාව. ඒ කිව්වේ cars වල 0. ඒ කිව්වේ පළවෙනි element එක print වෙනවා Lambo. Lambo කියලා මෙතන print වෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඉන්ඩෙක්ස් එක එකකින් වැඩි වුණා 1. හරි. එතකොට දැන් මෙතන cars එක කියලා තියෙනවා. දැන් print වෙනවා මෙයා. හරි. ආයි මෙයා increment වෙනවා. දැන් 2 index එකේ තියෙන ඊට පස්සේ මෙතන 2 වෙනවා. ඔන්න ඔය විදිහට මේ loop එක continue වෙනවා 0 ඉඳන් 4 වෙනකම්. ඒ කිව්වේ index එක 0 ඉඳන් 4 වෙනකම් යනවා. ඉතින් මම index එක දාලා තියෙන්නේ මෙතනට හින්දා ඒකත් 0 1 2 3 4 කියලා මෙන්න මේ ටිකේ මෙන්න මේ ඔක්කොම elements ටිකට මෙයා skip වෙවි යනවා. හරි. දැන් අපි මේක run කරලා බලමු වැඩේ වෙනවද කියලා. hari ඔන්න අපි හිතපු විදිහටම අපේ වැඩේ වෙලා තිනවා මම loop එකක් දාගෙන මෙන්න මේ විදිහට ඔක්කොම elements ටික එකපාර එළියට ගත්තා දැන් හිතන්න මට දැන් මේක එක පේලියකට තිබි දැන් ඕනනම් අපි මේක තනි පේලියකට ගන්න වගේ වැඩක් කරොත් මොකෝ කරන්නේ එතකොට print ln වෙනුවට මම print කියලා දානවා දැන් මේක save කරලා මේක रन करो दम में के नेक थानी पहली हरी दम මෙහෙම තිබ්බම අපැහැදිලි නිති අපි ස්පේස් එකකුත් මේකට ඇඩ් කරගමු මෙතනට එතකොට තව පැහැදිලි වෙයි ඔන්න දැන් ගොඩක් පැහැදිලි මෙන්න මේ විදියට තමයි ඔයාට ඔක්කොම මේකේ තියෙන එලිමන්ට්ස් ටික එකපාරට එළියට ගන්න පුළුවන් for loop එකක් දාන්න හරි ඉතින් මේකේ තව loop එකක් තියෙන මේ for loop එකේම තව විදිහක් තියෙනවා for each loop කියලා අපි කියන්නේ for each loop කියලා කියන්නේ එකට මේකෙනුත් පුළුවන් දැන් මේ මේ for each loop එකක් ස්පෙસિෆිකලිම හදලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඒ කිව්වේ මේ array එකක තියෙන මේ elements through යන්න විශේෂයෙන්ම හදලා තියෙන for loop එකේ setting එක තමයි මේ for each loop කියන්නේ. හරි. අපි for each loop එකටත් මේ වැඩේ කරලා බලමු. මම මේ ටික ඔක්කොම delete කරගෙන දැන් කලින් කරගත්ත වැඩේම කරමු දැන්. මම කරන්න යන්නේ මේක ඇතුලේ තියෙන elements ටික ඔක්කොම මේ විදිහට print කරගන්නනේ. දැන් මම for each loop එක දානවා මෙහෙම. ඉස්සලම් for කියන මෙහෙම print කරගෙන මම මෙයාගේ බොඩි එක හදා ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ වගේ වැඩක්. ඉස්සලා බලාගන්න. ඔන්න මම මේ විදියට for each loop එක හදාගත්තා. දැන් මේකේ syntax එක හැම වෙනස්. හරි. ඔයාලා දැකනේ අපි කලින් මෙතන මේ parameters තුනක් දැම්ම. දැන් මෙතන තියෙන්නේ වෙන මොකක්ද එකක්. හරි. දැන් මේ වගේ වෙනස් මේකේ syntax එක. දැන් මෙතන කරන්නේ මෙහෙම වැඩක්. මෙයා කරන්නේ මෙතන දැම්ම string array string variable එකක් හදලා තිනවා කා කියලා. හරි. මේ කාස් කියන්නේ අපේ මේ array එක. හරි. දැන් මේ මෙතනින් කරන්නේ මෙයා loop වෙන හැම වාරයක් ගානෙම මේ කා කියන string එකට වැටෙන්නේ මෙන්න මේ කාස් කියන array එකේ තියෙන elements ටික. ඒක උදාහරණයක් විදියට කිව්වොත් පළවෙනි පාර loop එක run වෙද්දී මේ කා එකේ අගය ලැම්බු. හරි. දෙවනි පාර මේක run වෙද්දි මේ කා කියන variable එකේ value එක වෙන්නේ bens. තුන්වෙනි පාර මේක run වෙද්දි මේ කා කියන variable එකේ value එක වෙන්නේ BMW. හරි. හතරවෙනි පාර මේක run වෙද්දි කා කියන variable එකේ value එක වෙන්නේ Nissan. ඒ වගේ message එකකටත් යනවා. හරි. දැන් ඒක මෙතන වෙන්නේ මෙහෙම. මෙතන අපි දාන්නේ මොකක් හරි array name එකක් අපි. හරි. මෙතන එන්න ඕනේ array name එක. හරි. මෙතන එන්න ඕනේ variable එක. හරි. ඒක දැන් මෙහෙමනේ. මම මෙතන මගේ class කියන array එක දැම්මා. හරි. ඒ මෙතන දාන array එකේ elements තමයි අපි එළියට ගන්න හදන්නේ. හරි. දැන් එතකොට මේ class කියන්නේ string type array එකක් නේ. එතකොට මෙයාගෙන් එන elements. එහෙමත් නැත්නම් මෙයාගේ ඇතුලේ තියෙන elements ඔක්කොමත් string variable එකක් නේ. එතකොට මම දැන් මේකේ එළියට ගන්න element එක අපි store කරන්නේ මෙන්න මේ variable එකේ. මේ variable එකේ store වෙන්නේ string type value එකක් නේ. එතකොට මේ variable එකත් string type එකක් වෙන්න ඕනේ. හරිද? ඒකෙන් තමයි මෙන්න මේ කා කියන එකට string කියන data type එක දාගෙන තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද? මේ cars කියන array එකෙන් සැරි එක වතාවෙන් වතාවට මේ පළවෙනි එකේ ඉඳන් අන්තිම එක දක්වා සැරි මේ for loop එක ක්‍රියාත්මක වෙන වාරයක් ගානේ මේකේ එකින් එක මෙයාට වැටෙනවා. හරි. පළවෙනි වතාවේදී මේ කා කියන එකේ value එක ලැම්බෝ ඊට පස්සේ Benz ඊට පස්සේ BMW ඊට පස්සේ Nissan ඊට පස්සේ Mazda. හරි. දැන් මේක run කරොත් අපිට කලින් වගේම අරක බලා ගන්න පුළුවන් මේ විදිහට යනවා. හරි. ඉතින් මේක අර increment decrement කරන ඒ කතාව මුකුත් නැහැ. මේක හදලා තියෙන්නේ specifically මෙන්න මේ වගේ වැඩකට. දැන් මේකෙන් අපිට පුළුවන් lazy එම්ම මේ array එකේ තියෙන elements through ඉන්ඩෙක්ස් එකෙන් පාස් වෙන්න. දැන් මෙතන ඉන්ඩෙක්ස් එක අපි පාවිච්චි කරලත් නැහැ. ඔයාලට පේනවනේ. ඉතින් මේ විදිහටත් පුළුවන් අපිට මේක එළියට ගන්න. දැන් අර කලින් විදිහටම අර තනි පෙළියෙන් මේක print කරගන්න පුළුවන් මේ විදිහට. හරි. දැන් මේක run කරොත් අර කලින් විදිහටම වැඩේ කරනවා. ඉතින් මේ විදිහට තමයි for each loop එකෙන් මේ වැඩේ කරන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලුවේ string array එකක් ඇතුලේ තියෙන elements ටික ඔක්කොම එකපාර කොහමද එළියට ගන්න කියලා. හරිද අපේ Java Absolute Beginners video series එකේ 22 වෙනි වීඩියෝ එකත් මේ විදිහට අවසන් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, සහ Code360 YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි මේ වීඩියෝ series එකේ ඊළඟ වීඩියෝ එක Race Part 3 වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.